අයිබෝන් සුබ දේශනාවක් වේවා. අද අපි සූදානම් ආරම්භ කරන්න පත්තරමේන්තුව. අද දෙසැම්බර් මාසේ 15 වෙනිදා අඟහරුවාදා දවසේ සූදානම් වෙනවා. අද දවසේදීත් කොහොමද මේ රටේ දෝකේ තොරතුරු කියලා ගේන්න රට අතර තොරතුරු දකින්න පිටු අතරයක් මේ ඉන්නේ. මම කැමති අයිබෝන් කියලා පිළිගන්න. අයිබෝන් බුදික සුබ දේශනාවක්. අද වෙනකොට තත්ත්වය කොහොමද ලෝකේ තත්ත්වය සහ ලංකාවේ තත්ත්වය මුලින්ම බලාගත්තත් හොඳයි කියලා හිතුණා. හරි. ලෝක තත්ත්වය සැලකුවොත් ලෝකේ ඊයේ දවසට වාර්තා වෙන අලුතෙන් රෝගීන් සංඛ්‍යාව 5,17,000ක් වෙනවා. 5,17,040ක් අලුතෙන් රෝගීන් ඊයේ දවසේ විතරක් වාර්තා වෙනවා. ඒ කියන්නේ 7,36,70,097ක් ඔක්කොම කොවිඩ් ආසාදිතයන් මේ වෙනකොට වාර්තා වෙන බව ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කරනවා. මරණ සංඛ්‍යාව 16,27,238යි. ඒ කියන්නේ ඊයේ දවසට විතරක් මේ ගෙවුණු දවසට විතරක් මරණ 8,333ක් වාර්තා වෙනවා. මරණ 8,333. එතකොට ලංකාවේ තත්ත්වය ගත්තොත් 24,309 දෙනෙක් සුව වෙලා ගිහිල්ලා තියෙනවා. බුද්ධික සමස්ත රෝගීන් සංඛ්‍යාව මෙතෙක් ආරම්භ ඉඳලා වාර්තා වෙන්නේ 33,478යි කියලා සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය වාර්තා කරනවා. 9,015ක් රෝගීන් මේ වෙනකොට රෝහල්ගතව ප්‍රතිකාර ලැබනවා. 154 දෙනෙක් මිය යනවා. බුද්ධික දැන් මේ ප්‍රවෘත්ති එහෙම මේ හොයාගෙන යද්දී අද මේ දැන්වීමක් තිබුණා. ඒ තමයි මේ රිච්මන්ඩ් එකේ අපිට උගන්වපු සිංහල සර් කෙනෙක් මිය ගිහිල්ලා අදට අවුරුද්දක් කියලා. සරත් විජේවර්ධන කියලා සර් කෙනෙක්. දැන් ඇයි ඉන්දියාව වගේ රටවල් වල සංඛ්‍යාව මෙච්චර ඉහළ යන්න සහ ලංකාවේ තවමත් මේ විදිහට පාලනය කරගන්න පුළුවන් වෙලා තියෙන එක හේතුවක් තමයි අපේ සාක්ෂරතාව. කියන්නේ අපිට අකුරට අමතරව ජීවිතය කියා දීපු ගුරු පරම්පරාවක් හිටියා. ලංකාවේ සාක්ෂරතාව 92.5ක්. ඒ නිසා මේ සෞඛ්‍ය නීති රීති ක්‍රියාත්මක කරන්න පහසුවක් තියෙනවා. හැබැයි බුද්ධික වැඩේ කියන්නේ බුද්ධිකටත් මේ අත්දැකීම් ඇති. ගොඩක් දෙනෙක් මේ දවස්වල අපිට කතා කරලා මේ නත්තල් වලට ලොක්ඩවුන් කරයිද? අපි මේ ට්‍රිප් එකක් යන්න බලන් ඉන්නවා. දැනුම ඉක්මනට ආවත් ප්‍රඥාව වෙන්න ටිකක් පරක් වෙලා කියලා කියනවනේ. ඒක නිසා බුද්ධිය නැත්තම් මේ මොන දේ කරත් ඇති වැඩක් නැහැ. දැනුම ගොඩක් අයට තියෙනවා. අපේ රටේ සාක්ෂරතාවය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම අපි ගොඩක් ඉහළ තැනක ඉන්නවා. හැබැයි ඒක හරියට පාවිච්චි කරනවද නැද්ද කියලා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න ඕනේ. අපි සූදානම් ප්‍රධාන පුවත්පත්වල මුල් පුවතට යන්න. දිවෙන පුවත්පතේ මුල් පුවතට යන්න සූදානම්. අපි ඊයේ දවසේදීත් මේ තොරතුරු සම්බන්ධයෙන් කතා බහ කරා. අද එහිම වෙන තොරතුරුකට යන්න සූදානම්. මාරවිලෙන් ඇල්ලූ මත්ද්‍රව්‍ය කිලෝ 60ක් ලී කුඩු වලට මාරු කරලා පුදුල් විමර්ශනයක් ආරම්භේ. හේමන්ත රන්දුමේ මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ මාරවිල ප්‍රදේශයේ පසුගියදා අත්අඩංගුවටගත් හෙරෝයින් සහ අයිස් මත්ද්‍රව්‍ය වලින් කිලෝග්‍රෑම් 60ක ප්‍රමාණයක් වැටලීම් සිදු කළ සුරාබද නිලධාරීන් විසින් මාරු කර ඒ වෙනුවට ලී කුඩු එක් කළ බව සහකරුවෙකු විසින් කරන ලද හෙළිදරව්වක් සම්බන්ධයෙන් පොලිසිය පුදුල් විමර්ශන ආරම්භ කරලා තියෙනවා කියලා අද දිවයින පුවත්පත මුලින්ම වාර්තා කරනවා. ඒක දෙවියන්ගේ හාස්කමක් නෙවෙයි. මොකද පාදිලිවරයෙක් දේවගතිවරයෙක් මේකට සම්බන්ධයි කියලා කවර බුද්ධික පටන් ගන්නදී කියපු අර දැනුමට පස්සේ තමයි බුද්ධියෙන්නේ කියපු කතාව මේ හොඳට වැදුනා. හරිද? දැන් කොළඹ කොරෝනා රටටම අවදානමක් කියලා අද මව්බිම් පුවත්පත ප්‍රධාන සිරස්සලේ වාර්තා කරනවා. ඒතකොට කොළඹ කොරෝනා රටටම අවදානමක්. ලොන් වීකෙන්ඩ් එකක් එනවා. ක්‍රිස්මස් නිවාඩු වෙනවා. ඒක නිසා අපි මේ කොහොම හරි කොළඹින් ටිකක් පිටට යන්න ඕන කියලා කියන්නේ මේ අවදානම රටටම ගෙනියන්න නේද හදන්නේ මේ. කොළඹ රෝගීන් 80%ක් කොළඹ නගර සීමාවෙ ඉන්නේ. අවදානම කේන්ද්‍රගත වෙලා තියෙන බස්නාහිර පළාතේ කියලා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ වෛද්‍ය හරිත අලුත්ගේ මහත්මයා කරන ප්‍රකාශයක් තමයි උපුටා දක්වන්නේ මව්බිම් පුවත්පත. ශ්‍රී ලංකාවේ අවදානම් තත්ත්වයේ කේන්ද්‍රගත වෙලා තියෙන බස්නාහිර පලාතේ කොළඹින් වාර්තා වෙන රෝගීන්ගෙන් 80%ක් වාර්තා වෙන්නේ කොළඹ මහනගර සභා සීමාව ඇතුලේ. මේ පවතින තත්ත්වයේ සැලකිල්ලටගෙන තමයි අපි කටයුතු කළ යුත්තේ. දළ වශයෙන් දිනකට රෝගීන් 700ක් 750ක් විතර ප්‍රමාණයක් ශ්‍රී ලංකාවෙන් වාර්තා වෙන තත්ත්වයක් ඇවිල්ලා තියෙනවා. මේක කලින් තිබිච්ච තත්ත්වයක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අංගවල තියෙනවා මේ තත්ත්වය ජනවාරි දක්වා සීක්‍රෙන් ඉහළ යා හැකි බව. අනාගතයේ සුබදායකද කියලා ඇහුවොත් උත්තරේ වෙන්නේ එය එසේ නොමැති බව. අනාගතයේ සුබද නැද්ද කියලා තීරණය කරන්නේ අපි අපිම තමයි ඒ කියන්නේ. අධ්‍යාපනය හා බුද්ධිමත් බව සෞභාග්‍යයේදී ආවරණයක් ලෝ. ඒක හදීසියේදී හරි වැදගත් ආරක්ෂාවක් බවට පත් වෙනවා. ඇරිස්ටෝටල් මෙහෙම කියනවා. කොයිතරම් අධ්‍යාපනය තිබුණත් වැඩක් නැහැ. පරිස්සමෙන් පාවිච්චි කරන්න දන්නේ නැත්නම් බුද්ධිමත් භාවය නැත්නම් අද මේ පුවත්පත් බලනකොට අපිට පැහැදිලිව පේනවා දැනුම තියෙන අය තමයි මේ හැමදේම කරලා තින්නේ. හැබැයි ඔවුන්ගේ බුද්ධිමත් භාවය කොහෙද කියන එකත් අපි කල්පනා කරන්න ඕන. දිනවෙන පොත්පතේ මුල් පුවත රජයේ ඉඩම්වල අවිධිමත් කළුගල් කැඩීමෙන් සිව් වසරක පාඩුව කෝටි 108යි. ධනුෂ ගොඩකුඹුර මේ වාර්තා ඉදිරිපත් කරන්නේ රජයේ ඉඩම්වල කළුගල් කැණීම් කටයුතු කෙරුණු අවධිමත් ක්‍රියාපටිපාටිය හේතුව 2017 වසරේ සිට 2020 වසරේ ජුනි මාසය දක්වා රුපියල් කෝටි 108කට වැඩි මුදලක් රජයට අහිමිව ඇති බව භූවිද්‍යා සමීක්ෂණ හා පතා කාර්යාංශයේ දත්ත පෙන්වා දෙනවා. මේ මුදලින් රුපියල් කෝටි 3.87ක් සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අයවී යුතු බව තිබෙන අතර ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය වෙත අයවී යුතු ඇති මුදල රුපියල් කෝටි 105යි. කළුගල් කැණීම් ආශ්‍රිතව පවතින විවිධ විෂමතා සහ ව්‍යාකූල තත්ත්වයන් හේතුවෙන් රාජ්‍ය ආදායම අහිමන බව විගණනාධිපතිවරයා 2017 වසරේදී පත් කරන ලද විශේෂ විමර්ශන කමිටුවට අනාවරණය කරලා තියෙනවා කියලා තියෙනවා. සිව් වසරක පාඩුව කෝටි 108යි රජයේ ඉඩම්වල අවිධිමත් කළුගල් කැඩීමෙන්. අපේ ගොවි ජනතාව කහ වැව්වා මේ ජනවාරි මාසයේදී කහ මෙට්‍රික් ටොන් 3500ක විතර අස්වැන්නක් බලාපොරොත්තු වෙනවා කියලා අපි ඊයේ පෙරේද දවසක පත්තරමේන්තුවේදීත් වාර්තා කළා. එහෙම තියෙද්දි ඊයේ දවසට විතරක් හොරෙන් ගినాපු කහ කිලෝ 30000ක් අල්ලයි කියලා හේමන්ත ලීනපතිරණ, සාලිය කුමාර ගුණසේකර, එෆ් අස්ලම්, මාදව කුරුකුළුසූරිය වවුනියාව ඔහු වාර්තා කර සිටිනවා. රේගුව හා ආරක්ෂකාංශ කරන ලද වැටලීම් මගින් කහ කිලෝග්‍රෑම් 37450ක ප්‍රමාණයක් ඊයේ දවසේ විතරක් අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ බහාලුම් වල තිබිලා තියෙන්නේ මේ රටලූණු ගෙන්නනවා කියලා, ලොකු ලූණු ගෙන්නනවා කියලා තමයි මේ බහාලුම් ගෙන්නලා තියෙන්නේ. මේ බහාලුම් තුල කිලෝග්‍රෑම් ලක්ෂයකට අධික ලොකු ලූණු තිබෙන බව පවසමින් අදාළ ව්‍යාපාරිකයා කහ කැබලි කිලෝග්‍රෑම් 25450ක් ආනයනය කරලා තිබෙනවලු. පිටකොටුවේ සුප්‍රසිද්ධ තොගවැළඳ ව්‍යාපාරිකයෙකු මේ බහාලුම් ඩුබායි වල ඉඳලා ගෙන්නලා තියෙනවා කියලා තමයි වාර්තා කර සිටින්නේ. रेगु अध्यक्ष जनरल विश्रामिक मेजर जनरल जीबी रावप्रिय महात्म्य उपटा दक्कमिन තමයි අරුණ පුවත්පත මේ පුවත ගෙනෙන්නේ. දෙවෙනි පුවත්පතේ පුවතකට යන සූදානම් යාපනයෙන් කොරෝනා පකුරක් බිහිවීමේ අවදානමක් කියලා කොරෝනා කොටුව අපි කතා බහ කරන සූදානම්. දෙවෙනි පුවත්පතේ උඩුවිල් ග්‍රාම සේවාව සම් 30ක් ලොක්ඩවුන්, මරණබාඩු පොදු වෙළඳ පොලේ ආසයිත වෙළඳාගේ ආශ්‍රිතයන් 33කට කොරෝනා, බන්නාගාර පකුරත් 3027ට නගී බොරල්ලත් අවදානම්. මහනුවර පාසල් 42ක් යලි ඇරේ. පාසල් 45ක් වහලා තිබුණා. ඒ 45න් 42ක් යලි ඇරේ. පැලියගොඩ මත්ස්‍යවලන සංකීර්ණ පොකුරේ ප්‍රබල ව්‍යාප්තිය සමග මූලාශ්‍ර හඳුනාගත නොහැකි ආසාදිතයන් රට අභ්‍යන්තරයෙන් වාර්තා වීමෙන් තිබියදී ඊයේ වන විට යාපනයේ අර්ධද්වීපයෙන් අලුත්ම කොරෝනා පොකුර බිහිවීමේ තත්ත්වයක් උදා වී තිබෙනවා. මේ හේතුවෙන් යාපනයේ උඩුවිල් ප්‍රදේශයේ ප්‍රාදේශිකම කොටාෂටාය ප්‍රදේශයේ ග්‍රාම සේවා සම් 30කට සංචාරන සීමාව පනවමින් මේ ප්‍රදේශයේ වස දෙමට සෞඛ්‍ය බලධාරීන් තීරණය කරා කියලා වැඩි වශයෙන් දන්වා තිබෙනවා. යාපනයටත් කොරෝනා පොකුරක් බිහිවීමේ අවදානමක්. බෞද්ධ පොත්පතට අවධානය යොමු කරනවා. අපි වසංගත රෝග විද්‍යාංශය කිව්වට නෑ කියලා කොරෝනා සමාජයටම පැතිරිලා කියලා මහාචාර්ය තිස්විතාරණ මහත්මයා ප්‍රකාශ කරනවා කියලා ශිරාන් රණසිංහ වාර්තා කරනවා බෞද්ධ පොත්පතට. ඒ අනුව ඒ ප්‍රකාශය සඳහන් කරන විදිහට COVID-19 වෛරසයේ පොකුරු වලට සීමා නොවි සමාජය පුරා පැතිර යාම මේ වෙන විට ආරම්භ වී ඇතයි මහාචාර්ය තිස්විතාරණ මහත්මයා මව්බිම් පොත්පතේ කියලා තියෙනවා. COVID වෛරසයේ ලෝකයේටම අලුත් වෛරසයක් නිසා ඊට මුහුණ දීමට ප්‍රතිශක්තියක් මිනිස්සු වලට නැතයි ඒ මහතා සඳහන් කර තිබෙනවා. ඒ අනුව කොරෝනා සමාජයෙන් පැතිරලා කියලා මහාචාර්ය තිස්විතාරණ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කියනවා. පුණානි ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ආසාදිතයන් 4ක් රිමාන්ඩ්, 3 දිනක් කොම්පඤ්ඤ වීදියේ, අනික මස්කලියේ, හිඟුරගොඩ ප්‍රියාචාමර අමරසූරිය වාර්තා කරන්නේ. බන්ධනාගාර පොකුර 3000 ඉක්මවයි. මහර කැරල්ල ගැන විමර්ශනය කරන CID 30 දෙනාගේ PCR නෙගටිව් කියලා වාර්තා කරනවා. බුද්ධික ගාම හිතන්නේ මහර සිද්ධිය සම්බන්ධ තවත් පුවත් තියෙනවා. ඊට කලින් බුද්ධික මේ අද අරුණ පුවත්පත වාර්තා කරනවා ලොවක් දන ගැස්සූ කොරෝනා අපලය ගැන. දැන් ලබන අවුරුද්දේ කොහොමද 2021 අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද කියලා මේ දවස්වල ක්ලිප්ස් එහෙම සෑහෙන ගණන් වලට විකිනෙනවා YouTube වල. හැබැයි ලොවක් දැන ගැස්සූ කොරෝනා අපලය කොහොමද කියලා බලා ගන්න වෙනවා. යන බුදුකට අග්ගාල කියනද මේ තවදුරටත් හුදකලා කළ ප්‍රදේශ ලයිස්ුවක් කියනවා. කොළඹ මෝදර, ග්‍රෑන්ඩ් පාස්, වේල්ල වීදිය, මාලිගාවත්ත, මරදාන, කොම්පඤ්ඤ වීදිය, මට්ටක්කුලිය, කොම්පඤ්ඤ වීදිය පොලිස් වසමේ හුණුපිටිය ග්‍රාම නිලධාරී වසම, කුරුඳුවත්ත, වැල්ලවත්ත පොලිස් වසමේ කෝකිලාපාර, මයුර පෙදෙස, කොටහේන පොලිස් වසම, ආදුරුප්ප වීදිය, කෙසෙල්වත්ත පොලිස් වසම, දෙමටගොඩ. ඒ තමයි කොළඹ දිස්ත්‍රික්ක. එහෙම දැන් කොළඹ නගර සීමාව තුළ පෑලියගොඩ ගත්තාම පෑලියගොඩ ග්‍රාම නිලධාරී වසම්, පෑලියගොඩ ගඟබඩ, මීගහවත්ත, පට්ටියමුල්ල, ඊළඟට කිරිබත්ගොඩ, බෙලේගොඩ, හුණුපිටිය උතුර, බෑකන්ද දිග ප්‍රදේශය, මීගමුවේ තලදුව, වේයන්ගොඩ හිරිපිටිය, වත්තල කෙරවල පිටිය, වැලිකඩමුල්ල, ඊට පස්සේ නිට්ටඹුව තිහාරිය, කළුතර දිස්ත්‍රික්කේ ගතොත් බුලත් සිංහල ප්‍රාදේශීය ලේකම් කොටාසේ වේයන්ගල්ල, කුඩාහිනටියංගල, මාතර ගල්බොක්ක, නැගෙනහිර ගල්බොක්ක, බටහිර අලුත් වීදිය ග්‍රාම නිලධාරී වසම, කොහුහුණුගමුව, හෙට්ටිවීදිය, ගාල්ලේ මිලිද්දුව, කෝංගහ, තලපත් පිටිය, දනගහගෙදර, දේදුගොඩ, මකුළුව. දැන් මෙහෙම බැලුවාම මේ අවුරුදු නිවාඩුවට එහෙම නැත්නම් මේ චාරිකා යන්න බලාගෙන ඉන්න උදවියට නිකන් හිතන්න වෙනවනේ මේ පැතිරීම නත්තල් ගැන හිතන්නවත් හම්බෙන්නේ නැහැ. දැන් ඔය ටිකට ඇතුළත් වෙලා නැහැ යාපනයේ ග්‍රාම සේවා කොට්ටාෂය 30. ඔව්. ඔව් මේ තවත් පැත්තකින් කියනවා මහනුවර පුත්තල මම්පාරෙත් වාර්තා කරන විදිහට මහනුවර බුලුගහ ඉන්න තෙලඹුගහවත්ත බෝගම්බර පූර්ණවත්ත පුත්තලම තියෙනවා වෙරළබඩ දකුණ වෙරළබඩ උතුර ඉගොඩවත්ත කුරුසාපුව අම්පාරේ අක්කරේපත්තු පොලිස් වසම මෙහෙම බැලුවාම ප්‍රවේශමකින් ඉන්නෝනේ හැමතැනම කොරෝනා කියලා තමයි කියන්නේ. ඒක නිසායි පරිසංගණය කියලා අපි හැමතිස්සෙම කියන්නේ. දිනමිනු පුවත්පතේ පුවතකට යන සුදනම් වැඩිම PCR පෙරේදා කියලා දිනමිනු පුවත්පත වාර්තා කරනවා. PCR සම්බන්ධයෙන් තමයි පොහොගේ කාලේ වැඩි වශයෙන් කතා බහ කරේ. අපිට කොරෝනා තියෙනවද නැද්ද කියලා බලා ගන්න විදියක් නැතුව සන්ධ්‍යා කරුණාරත්න මේ වාර්තා ඉදිරිපත් කරන COVID-19 වෛරසයේ ආසදයන් හඳුනා ගැනීමට එක් දිනකදී සිදු කළ වැඩිම PCR සංඛ්‍යාව 15239ක් පෙරේදා සිදු කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි කියලා ඔවුන් සඳහන් කරනවා. වැඩිම PCR සම්බන්ධයෙන් කතා බහ කරනකොට සමස්තයක් ලෙස PCR පරීක්ෂණ සංඛ්‍යාව ලක්ෂ 10කට ආසන්නව සිදු කර ඇතයිද අමාත්‍යාංශය වැඩි වශයෙන් දැනුම් දෙනවා. රසායනගාර 26ක් තුලදී දිනපතා PCR පරීක්ෂණ සිදු කරන අතර සෞඛ්‍ය අමාත්‍යවරිය ලේකම්වරයා ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේම සියලු දෙනාගේම කැපවීමේ ප්‍රතිඵලයක් ලෙස එක් දිනකදී සිදු කරන සංඛ්‍යාව 15000 ඉක්මවා හැකියුවේයිද අමාත්‍යාංශය වැඩි වශයෙන් ප්‍රකාශ කරා කියලා තියෙනවා. PCR ටිකක් වැඩි වශයෙන් කරොත් තමයි ඇත්තටම රෝගීන් කොයිතරම් ඉන්නවද කියලා හොයාගන්න පුළුවන් වෙන්නේ. ඔව්. PCR දශලක්ෂ සීමාව පන්නද්දී ඒකට කෝටි 600ක් වේදම් කළා කියලාත් අද ජාතික පුවත්පත් වාර්තා කර තිබුණා. PCR කරන්න කියලා උද්ඝෝෂණය කළානේ මහර ගැටුමක් ඇති වුණේ. ඒකට හේතු මොනවද කියලා විමර්ශනය කරනවා. පොලිස්පති මගේ උපදේශ පිළිපැද්දා නම් මහර ගැටුම ඇති වෙන්නේ නැහැ කියලා නීතිපතිවරයා කරන ප්‍රකාශය ඉෂාර රත්නකාර වාර්තා කරනවා. අද අරුණ පුවත්පතට බන්ධනාගාරයේ තදබදලු කිරීම සඳහා තමා ලබා දුන් මාර්ගෝපදේශ සහ උපදෙස් කිසිවක් පොලිස්පතිවරයා ක්‍රියාවට නංවන්නේ නොමැති බව नीतिपति दपोल लिवेरा महात्म्या संधान कर देने बाबा अरुण पुवत्पत संधान करना कोरोना वाली सुव वेला යනකොට බඩු මුට්ටු තරම් යන්න ගිහපු කට්ටියක් ගැන මේ කතා කරන්නේ. දිවයින පුවත්පතේ මේ වார்த்தාව කොරෝනා සුව වී යද්දී නිරෝධායන මධ්‍යස්ථානයේ බඩු මුට්ටුත් පන්නලා 4ක් රිමාන්ඩ් එහෙමයි කතා කරන්නේ දිවයින පුවත්පත. COVID-19 රෝගී වැළඳී මඩකලපුව පුණානේ නිරෝධායන මධ්‍යස්ථානයට ඇතුළත් කර සිටි පුද්ගලයන් සිව් දෙනෙකු එහි භාණ්ඩ සොරා ගැනීමේ චෝදනාව මත වාලච්චන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අධිකරණ ඉදිරිපත් කිරීමෙන් පසු මේ 18 වන දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. සමන් ගමගේ තමයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ඉලෙක්ට්‍රොනික බඩු උපකරණ ඒ වගේම තමයි තවත් භාණ්ඩ කිහිපයක් සොරාගෙන තියෙනවා. වාලච්චනේ පොලිසිය මේ සඳහන් තොරතුරු ලැබීමෙන් පස්සේ තමයි විමර්ශනයට අනුව ඔවුන් අත්අඩංගුවට අරගෙන තියෙන්නේ. ඒ කියන්නේ දැන් බන්ධනාගාරවල තවත් ඉඩ ඕනි කියලා. බුද්ධික මම හිතන්නේ බන්ධනාගාර ගැන තියෙන තවත් පුවතකට අවධානය යොමු කරයි. ඒ අතරේ මතක් කරනවා දැන් අද ජාතික පුවත්පත් වල සඳහන් වෙන කාරණාවක් තමයි දැන් බන්ධනාගාර තදබදය පිළිබඳව පහුගිය දවස්වල කතා වුණා. මේක 1:3 වගේ අනුපාතයකින් 1000ක් ඉන්න ඕන තැන 3000ක් ඉන්නවා. වැලිකඩ බන්ධනාගාර ඉදම ආයෝජන ව්‍යාපෘතියක් සඳහා යොදන්න රජය තීරණය කළා තිබෙනවා. එනු මෙතන වැලිකඩ බන්ධනාගාරය හොරණ ප්‍රදේශයේ අක්කර 401 භූමි භාගයක් තෝරාගෙන එතන ඉදි කරලා මේ වැලිකඩ දැනට බන්ධනාගාරයේ තියෙන ස්ථානය ආයෝජන ව්‍යාපෘතියක් සඳහා ක්‍රියාත්මක කරන යොදන්න බලාපොරොත්තු වෙනවා කියලා සඳහන් කරනවා. දිනමන මුල් පිටුවේ සඳහන් වෙනවා මම හිතන්නේ අඩුපාඩු ඇති බන්ධනාගාර තදබදයට වගකියුත්තේ පොලිසියයි නීතිපති ප්‍රකාශ කරනවා. එය විශේෂයෙන්ම සඳහන් කරනවා බන්ධනාගාරයේ කොහොමද තදබදය ඇති වෙන්නේ සහ ඒ තදබදය වළක්වීම සඳහා නීතිපති කොහොමද ක්‍රියාමාර්ග ගන්න කියලා පොලිසියට තොරතුරු සපයලා දුන්නේ කියලා. බන්ධනාගාරය තුළ මතුව ඇති දැඩි තදබදයට වගකීම් යුත්තේ නීතිපති දෙපාර්තමේන්තුව නොව සිය උපදෙස් පැහැර හැරි පොලිස් දෙපාර්තමේන්තුව බව කොළඹලුක්කදේ ඉදි කරන නීතිපති දෙපාර්තමේන්තුවේ නව කාර්යාලය ගොඩනැගිල්ල ඉදිරි විවෘත කිරීමේ උත්සවයට සහභාගී වෙතින් නීතිපති දපුල ලිවේරා මහතා ඊයේ ප්‍රකාශ කරා කියලා සඳහන් කරලා තියෙනවා. බන්ධනාගාර තදබදයට වගකීම් යුත්තේ පොලිසියයි නීතිපති නෙවෙයි කුමුදු හෙටිආරච්චි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. හොඳයි. ඊට පස්සේ බන්ධනාගාර පිළිබඳව කතා කරපු නිසා අපරාධ පිළිබඳව අවධානය යොමු කරන්න පුළුවන්. නෙදර්ලන්තයේ හිමිගේ අපවත් වීම පිළිබඳව සොයන්න 60ක් පොල්ගස්දුව පීරති කියලා වාර්තා කරනවා මව බිම්පුවත්පත. STF 60ක් පොල්ගස්දුව පීරති පාත්‍රය කුටිය තුල සිර වෙලා හබලත් ඔරුවත් තැන් දෙකකින් හමු වෙලා කියලා කීර්ති මෙන්ඩිස් වාර්තා කර සිටිනවා. නෙදර්ලන්ත හිමිගේ අපවත් වීම ගැන සොයන්න පොලිස් STF කණ්ඩායම් යොදවා තිබෙන බව වාර්තා කරමි. කොරෝනා ගැන දිගින් දිගටම කතා කරපු නිසා අපරටෙන් එහාත් කියන කොරෝනා සම්බන්ධයෙන් පොඩ්ඩ මතක් කරන්න ඕන. ස්වාසිලන්තයේ අගමැති කොරෝනා වැළඳී මියයයි මේ වාර්තාවත් අපි ඔබ වෙතගෙන යන සූදානම් දිවෙන පුවත්පත මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ උපාලිත සේරම් වාර්තාව දිවෙනට අරගෙන අවිලා තියෙන්නේ අප්‍රිකානු රටක් වන ස්වාසිනී නැත්නම් ස්වාසිලන්තය කියන රාජ්‍යයේ අග්‍රාමාත්‍ය ඇම්බ්‍රෝස් දාමිලා මහතා COVID-19 රෝගයට ගොදුරු වෙලා පෙරේදා මිය ගොස් තිබෙනවා. ඒ පිළිබඳව තමයි වැඩි වශයෙන් කතා බහට ලක් කරන්නේ කොහොමද එතුමාගේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ කිසිදු රෝග ලක්ෂණයක් පෙන්වන්නේ නැතයිද තමාට කිසිදු අපහසුතාවයක් නැතයිද පවසා තිබූ අග්‍රාමාත්‍යවරයා මීට දින දෙකකට පෙර අසාධ්‍යව රෝහල්ගත කර තිබෙනවා. ඒ අනුව නේවාසික ප්‍රතිකාර ලැබීමේ සිටදී පෙරදා මරමුවට පත් වෙලා තියෙනවා. ලක්ෂ 12ක ජනගහනයක් තමයි ස්වාසිලන්තයේ ඉන්නේ. එයින් 6700කට තමයි මේ රෝගය වැළඳලා තියෙන්නේ. මේ වෙන විට රෝගීන් 127ක් මරණයට පත් වෙලා තියෙනවා. ඒ රටේ අග්‍රාමාත්‍යවරයාත් සමග. දැන් ඔහු බුද්ධික මේ විදේශ පුවතක් ගැන කිව්වම මේ දැන් ජෝ බයිඩන් ඇමරිකාවේ අලුත් ජනාධිපතිවරයා පොතේ හැටියට ඒ කියන්නේ ව්‍යවසාය හැටියට ජනවාරි මුල් සතියේ වෙද්දී වැඩබාර ගන්න ඕනේ. දියුරුම් දෙන්න ඕනේ. එතකොට මේ දැන් ජෝ බයිඩන් නියෝග කරලා තියෙනවා ට්‍රම්ප් ජනාධිපතිවරයා ගියාට පස්සේ අලුත් ජනාධිපති යන්න කලින් මුළු දවල මන්දිරයේම විසබීජ හරණය කරන්න ඕනේ කියලා සුද්ධ කරලා ගන්න ඕනේ කියලා. හැබැයි ඒ වුණාට මේ අර දැනට සායනික මට්ටමේ තියෙන එන්නත විද ගැනීම ප්‍රතික්ෂේප කරලා තියෙනවා ජෝ බයිඩන් ඇමරිකානු ජනාධිපතිවරයා. ඒ කියන්නේ එච්චර ෂුවර් නැහැ කියන එකද? හැබැයි අපිට නම් දෙන්න උත්සාහ කරනවා. අනිත් හැම රටකටම යවන්න උත්සාහ කරනවා. අපි බලමු මොකක්ද වෙන්නේ කියලා. එන්නතද පැණියද මොකක් හරි කමක් නැහැ. ඉක්මනට ඕකේ වුණොත් නැත්නම් ඒක සාක්ෂාත් වුණොත් පුළුවන් තරම් ඉක්මනට රටෙත් ලෝකයේ ජනතාව බේර ගන්න හැකියාව ලැබේ. ඔව්. මව්බිම් පොත්පත වාර්තා කරනවා අංගඩොලොක්කාට ආයුධ සැපයූ මන්න රමේෂ් හංවැල්ලේ උදාර අත්තරංගුවට කියලා මන්න රමේෂ් සහ හංවැල්ලේ උදාර අත්තරංගුවට ගත්ත බව කීර්ති මෙන්ඩිස් කොළඹ MC පෙරේර සහ මිනුවන්ගඩ ටෝනිකේ අතුකෝරළ වාර්තා කරනවා මව්බිම් පොත්පතට. දිනවෙන පොත්පතේ වාර්තාවකට යන්න සූදානම්. දිනවෙන පොත්පත වාර්තා කරනවා අඩු පහසුකම් ඇති මධ්‍යම පන්තිකයන්ට නිවාස ඉදිකිරීම වහාම අරබන්න. අග්‍රාමාත්‍යවරයා තමයි මෙහෙම ප්‍රකාශ කරන්නේ. අඩු පහසුකම් තියෙන මධ්‍යම පන්තිකයන්ට වහාම නිවාස අරබන්න. නුවන් කොඩිකාර මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ අඩු පහසුකම් නිවාසවල ජීවත් වන ජනතාවට සහ මධ්‍යම පන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්න අග්‍රාමාත්‍යවරයා නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දීලා තිනවා. මධ්‍යම පන්තිකයන් සඳහා නිවාස ලබා දීමේදී අවම මූලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ සමාවෙන්න ක්‍රමවේදයක් සකස් කරන්නයි නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරී නිලධාරීන් සමග අර්ලිගහ මණ්ඩලයේදී පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරලා තිනවා. මේ මාස අවසන් වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය ඒකතාවය පළ කළ අතර අලුතෙන් ඉදිරිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් නිවාස වල ජීවත් වන ජනතාව නැවත පදිංචි කිරීම සඳහා කටයුතු කරන්නයි ඉතිරි නිවාස 3000 මධ්‍යම පන්තිකයන් සඳහා වෙන්න ඕන වෙතයි නිලධාරීන් පෙන්වා දුන්නා කියලා වැඩි වශයෙන් කතා බහ කරලා තියෙනවා. ගෙවල් ගැන කතා කරපු නිසා බුද්ධික මේ වාර්තා කරනවා මව්බිම් පුවත්පත ටිකක් යටහරි සඳහන් කරන පුවතක් සටහන් කරලා තිබෙන පුවතක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්නිපිටියෙන් නිල නිවාස 150ක් කියලා පන්නිපිටියේ වීරමාවතේ රජයේ සේවකයන් සඳහා නිවාස ව්‍යාපෘතියක් ක්‍රියාත්මක වෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට පන්නිපිටියෙන් නිල නිවාස 150ක් ලබා දෙන්න කැබිනට් මණ්ඩලය තීරණය කළා තිබෙනවා. ඒ අතරේ මේ පුවත මව්බිම් පුවත්පත වාර්තා කරනවා පළාත් සභා ඡන්ද අධ්‍යයනය කිරීමට පක්ෂ නායකයන්ට වගකීම පවරා තිබෙන බව මව්බිම් පුවත්පත සඳහන් කරනවා. යනවා පළාත් සභා මැතිවරණයේ ලබන වසරේ පැවැත්වීමට අදාළ යෝජනාව පක්ෂ නායකයන්ගේ රැස්වීමදී තවදුරටත් අධ්‍යයනය කර කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන්න කියලා යෝජනාවක් ඉදිරිපත් වෙලා තිනවා. මව්බිම් පුවත්පත තමයි ඒ පුවත වාර්තා කර සිටින්නේ. දිනවෙන පුවත්පත වාර්තා කරලා තිනවා සංවර්ධන ගැටලු විසඳීම දිස්ත්‍රික්ක මට්ටමින් වේගවත් කරන්න කියලා. දැන් සංවර්ධනය සම්බන්ධයෙන් ගත්තාම එහි ගැටලු සම්බන්ධයෙන් ගත්තාම මේ පිළිබඳව වැඩි වශයෙන් හොයා බලන්න ඕන. ඒ සංවර්ධනය වේගවත් කරන වැඩ කටයුතු කරන්න ඕන. බසිල් රාජපක්ෂ මහත්මයා තමයි මේ කතාව ඉදිරිපත් කරන්නේ. දිනවෙන පුවත්පතේ මේ වාර්තාව තියෙන්නේ. එක සමාන විශේෂ කාර්යයන් පැවරී ඇති අමාත්‍යංශ 4ක කැබිනට් ඇමතිවරුන් රාජ්‍ය ඇමතිවරුන් සහ රාජ්‍ය අංශ නිලධාරීන් සහභාගීත්වයෙන් දිස්ත්‍රික් මට්ටමින් සංවර්ධන ගැටලු විසඳීමේ වැඩපිළිවෙළ වේගවත් කරන බව ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රෝහන් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරා කියලා සඳහන් කරලා තියෙනවා. මාතර රුහුණු විශ්වවිද්‍යාලයේ ඊයේ දහවල් පැවති ගම සමග පිළිසඳර වැඩ සමග යලි ගමට තේමාව යටතේ ජාතික දැනුවත් ක්‍රම කිරීමේ දකුණු පළාත් හමුවට එක්වීමෙන් මේ මහතා වැඩි වශයෙන් මේ බව ප්‍රකාශ කරා. දකුණු පළාත ප්‍රමුඛ දිවයිනපුරා සංචාරක ආකර්ෂණීය ඇති ස්ථානවලට දියුණුවන කෙටි කාලීන මෑත කාලීන හා දිගු කාලීන වැඩපිළිවෙළ සකස් කරන්නයි ජනතා නියෝජිතයෙකු මතු කළ ප්‍රශ්නෙට පිළිතුරු දෙමින් ඒ මහතා වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තිනවා. සංවර්ධන ගැටලු විසඳීමට දිස්ත්‍රික් මට්ටමින් වේගවත් කරන්න. නාඩි ඔය තියන්නේ දඹුල්ලේ ආර්ථික මධ්‍යස්ථානයේ හිම එළවලු මධ්‍යස්ථානයේ මේ නාඩි වෙළඳාම සිද්ධ වෙනවා කියලා පහුගිය දවස්වලත් කතා වුණා. අතරමැදියෙන් ලබන ලාභය අසාධාරණයි. අතරමැදියෙන් සේවයක් සලසනවා. ඒකට ලාභයක් ලැබුවට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අසාධාරණ ලාභයක් ලැබීම අනුමත කරන්නට බෑ. ජනතාව අඩු මිලට එළවලු පළතුරු ලබා ගන්න අවශ්‍යතාවයක ඉන්න නිසා ජනතාවට අඩු මිලට එළවලු පළතුරු දෙන්න නව ක්‍රමවේදයක් සකසනවා කියලා ක්‍රිෂාන් පතිරාජ් ජයසූරිය මේ වාර්තා කර සිටින්නේ. कृषिकर्म माते महिंदानंद अलुद्गमगे महात्म्या करन प्रकाशक කියනවා ගොවින්ගෙන් ඍජුවම මිලට ගන්නා නිෂ්පාදන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හරහා යාන්ත්‍රණයක් ඔස්සේ වෙළඳුන්ට ලබා දීමටත් එහි නියම වැඩසටහනක් ලෙසට නාරහෙම්පිට මීගොඩ සහ වැලිසර ආර්ථික මධ්‍යස්ථාන වලට එම ගොවි නිෂ්පාදන ලබා දීමට සැලසුම් කර ඇති බවත් කෘෂිකර්ම මාත්‍ය මහින්දානන්ද අලුද්ගමගේ මහත්මයා සඳහන් කරනවා. උතුරයි දකුණයි තමයි අන්තිම සටන හෙට තමයි පැවැත්වෙන්නේ. ලකුණු 37ක ජයක් ඊයේ ලබා ගැනීමත් එක්ක උතුර සූදානම් වුණා. නැත්නම් ජැෆ්නා කණ්ඩායම සූදානම් ගෝල් ගැඩීරස් එක්ක හෙට තරඟ වදින. මම ක්‍රීඩා වලින් පටන් ගන්න. මේක ඉක්මනට කියන්නේ මොකද හෙට ප්‍රධාන දවසක්, විශේෂ දවසක්. අද නිවාඩු හෙට වැදගත් දවසක් නිසා උතුරයි දකුණයි අන්තිම සටනට ජැෆ්නා පිලට ලකුණු 37ක ජයක් කියලායි දිනවෙන පුවත්පත වාර්තා කරන්නේ. දිවෙන පුවත්පතෙත් ඒ වාර්තාව තවත් තැනක තියෙනවා. මම ඒ පිළිබඳව ඉදිරිපත් කරන්න මේ වෙලාවෙම. ලකුණු 37ක ජයක් වාර්තා කරමින් කොහොමද ජැෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම අවසන් වටේට ආවේ කියලායි සඳහන් කරලා තියෙන්නේ. හෙට අවසන් මහ තරඟය ගෝල් ග්ලැඩියේටර්ස් සහ ජැෆ්නා ස්ටැලියන්ස් අතර පස්වරු 7ට පැවැත්වෙනවා. මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන්නේ. අපි විශේෂයෙන් සඳහන් කරන්න ඕන වසන්තම් ටීවී ඔස්සේ දිගින් දිගටම ඔබට මේ තරඟාවලිය අපි රැගෙන ආවා. මේ තරඟාවලිය විතරක් නෙවෙයි මීට ඉස්සරහට තියෙන තව ක්‍රිකට් තරඟ ගණනාවක් වසන්තම් ටීවී ඔස්සේ නරඹන්නට හැකියාව ලැබේවි. ඒ දවස්වල අපි මේක නිතරම මතක් කරනවා. මේ ස්වාධීන රූපවාහිනී සේවය තමයි ලංකාවේ හැම තැනටම පෙනෙන ප්‍රධානතම රූපවාහිනී නාලිකාව බවට පත් වෙලා තිබුණේ. වසන්තම් ටීවී අලුතෙන් ඔබට නරඹන්නට හැකියාව ලැබෙනවා. ලංකාවේ හැම තැනටම පේනවා. ඒක නිසා ඔබට කිසි ගැටලුවක් නැතුව නොමිලේම මේ තරඟ ටික බලා ගන්න පුළුවන්කම තියෙනවා. ඒ වගේම තමයි විශේෂ අවස්ථාවන් ස්වාධීන රූපවාහිනී සේවයත් පෙන්වනවා. ලක්කඩ ගුවන් විදුලිය මේ සියල්ල මේ මාධ්‍ය ජාලයම එකතු වෙලා තමයි අපි සම්බන්ධ කරලා තියෙන්නේ. කොහොමද මේ තොරතුරු මේ උණුසුම නැත්නම් ක්‍රීඩාවේ උණුසුම ක්‍රිකට් වල උණුසුම ඔබට ගෙනන්න කියන එක දිවෙන පුවත්පතත් වාර්තා කරලා තිනවා. LPL සංවිධායකයන්ට ඇමතිගෙන් යෝජනාවක්. යාපනයේ ස්ටැලියන්ස් LPL අවසන් මහ තරඟයට කියන කතාවේ මේ දෙකම ඉදිරිපත් කරලා තිනවා. නාමල් රාජපක්ෂ ක්‍රීඩා අමාත්‍යවරයා සඳහන් කරලා තිනවා LPL තරඟාවලිය අවසන් පූර්ව වටේ ක්‍රියාත්මක වන අවස්ථාවේදී එම ආකාරය යම් වෙනසක් ඇති කර යුතුයි කියලා තුමා විශ්වාස කරනවා කියලා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වැඩි වශයෙන් කතා කරලා තියෙන. තරගාවලියේ පෙරමුණේ සිට කොළඹ කිංස් කණ්ඩායම අවසන් පූර්ව තරඟෙන් පරාජයට පත්වීමෙන් අනතුරුව අවසන් මහා තරඟය සඳහා සූසන් ලැබූ ගාල්ල ග්ලැඩියටර්ස් කණ්ඩායමට සුබපතමින් එතුමා ට්විටර් ගිණුමෙන් විශේෂ කතාවක් සඳහන් කරලා තියෙනවා. තරගාවලියේ මූලික වටේදී සහභාගී වූ තරඟ 8න් 6ක් ජය හිමි කරගත් අවසන් පූර්ව වටේට පිවිසි කොළඹ කණ්ඩායමට ගාල්ල කණ්ඩායම හමු වෙලාද පරාජය සමග තරගාවලිය නිවත්වීමට සිදු වුණා. මේක ඊතරම් සාධාරණ තත්ත්වයක් නෙවෙයි වගේ තත්ත්වයක් තියෙනවා. ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණේ සිටි කොළඹ කණ්ඩායම තරගාවලියේ පුරාම දස්කම් පෙන්වන සිටියත් අවසනාවන්ත ලෙස උන්ට තරගාවලියෙන් අයින් වෙන්න සිදු වුණා කියන කතාවත් එක තියෙනවා. ක්‍රිකට් බයි චාන්ස් මෙහෙම තමයි තත්ත්වය. හැබැයි IPL වල නම් අවසන් තරගයට එනකොට වෙන ක්‍රමවේදයක් සඳහන් කරලා තියෙන්නේ. යෝජනා කරලා තියෙනවා සංවිධායකයන්ට නාමල් ඇමතුමා යෝජනා කරන බලාපොරොත්තු වෙනවා කියලා. මේ පොඩි වෙනසක් ඇති කරලා ඇත්තටම දක්ෂතාවයන් ඉඩ දෙන්න පුළුවන්ද කියන කතාවත් ගේන්න. යාපනයේ ස්ටැලියන්ස් LPL අවසන් මහා තරඟයට කියන පුවතත් වාර්තා කරලා තියෙනවා දෙවෙනි පුවත්පතේත්. එතෙන්දී සඳහන් කරන්නේ හෙට දවසේදී යාපනය සහ ගාල්ල අතර තරඟය පැවැත්වෙනවා කියන එක තමයි. හෙට හවස 6ට ස්වාධීන රූපවාහිනී සේවයේ වසන්තම් නාලිකාවෙන් බලාපොරොත්තු වෙන්න කියලාත් අපි ඔබට ඉදිරිපත් කරනවා. ඒ කියන්නේ ගාල්ල සහ යාපනය කියන්නේ උතුර දකුණ එකට එක තරගයක් උණුසුම්ව නරඹන අවස්ථාවක්. මම හිතන්නේ ලංකාවේ ක්‍රිකට් ඉතිහාසයේ මෙහෙම අවස්ථාවක් මීට කලින් උදා වෙලා නැහැ. මේ කණ්ඩායම් දෙකේම ඉන්නේ අපේම කොල්ලෝ වැඩිපුර ඉන්නේ. ඒ නිසා උතුර දකුණ සියලු දෙනා එක අන්දමට චියර් කරමින් විසිල් ගසමින් මැච් එකක් ගෙදර ඉඳලා බලන සෞඛ්‍ය නිරෝධායන නීති ක්‍රියාත්මක කරමින් ඒවා අනුගමනය කරමින් මැච් එකක් බලන අවස්ථාවක්. මේක ලෝකයට ලොකු පණිවිඩයක් ගෙනියන බලන්න හෙට පැවැත්වෙන තරගය. දැන් මේ වෙනකොට වාර්තා වෙන මිලියන 100ක විතර ප්‍රේක්ෂක ප්‍රමාණයක් මේ ලංකාවේ පැවැත්වෙන තරගාවලිය බලනවා. හෙට බලන්න ඊටත් වඩා වැඩි ප්‍රමාණයක් නරඹාවි. මොකද මේ ගෝල් ග්ලැඩියටර්ස්ලා සහ ඒ වගේම ජෙෆ්නා ස්ටැලියන්ස් කණ්ඩායම් දෙක අතර අපි නොහිතන තරගයක් හෙට දවසේදී තියෙනවා. ඒ නිසා උණුසුම ඉතාමත්ම වැඩි. ඒ අතරේ නිවාඩුවත් අතර මම යන්නම්. ඔය තොරතුරු යන අතරතුරේදී දැන් මේ ගිනියාවි සම්බන්ධයෙන් ක්‍රීඩා කරන කණ්ඩායම් පිළිබඳවත් හොයාගෙන යනවන්නේ. ගිනියාවිත් එක ක්‍රීඩා කරත් එහෙම අල්ලලා බන්ධනාගාරවල ඉඩමදීකවද ඉඩ හදලා ඒකට දාන්න තමයි හදන්නේ. ගිනියාවි ආයුධ සමග පාතාලය දෙකක් STF දැලේ කියලා දෙවෙනි පුවත්පත වාර්තා කරනවා. හේමන්ත රන්දුනුයි මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ. ගිනියාවි ආයුධ සමග පාතාලය දෙකක් STF දැලේ අංගොඩ ලොක්කා නැමැති පාතාල නායකයාගේ කල්ලියේ ප්‍රබලයෙකු වන උදාර සහ අවිස්සාවේල ප්‍රදේශයේ පාතාල කල්ලියේ මෙහි වූ මන්නා රමේෂ් පාතාල සමාජිකයන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් පෙරේදා අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා තමයි දෙවෙනි පුවත්පත වාර්තා කරන්නේ. ඔය ආයුධ සෙල්ලම් ගැන කතා කරපු නිසා බුද්ධික මේ අපිට යන්න පුළුවන් මේ ආයුධ ඊට පස්සේ ජාතික උරුමයන් මේ කතන්දර ටික එකට ගොනු කරන පුවත් ටිකක් තියෙනවා. ඒ තමයි අරුණ පුවත්පත කියනවා මේ දැන් ආයුධ ගැන නිබුද්ධික කිව්වේ. කැත්තේයි කඩුවේ වෙනස මම දන්නේ. අනේ හරි උරතල් ප්‍රකාශයක් තියෙනවා. හිටපු ඇමති හලීම් පාස්කු කොමිසමේදී කියයි වරුණ පෙරමුණුගමයි වාර්තා කර සිටින්නේ. ඒ අනුව අරුණ පුවත්පත මේකේ සාක්ෂි සටහන සඳහන් කරනවා. සාක්ෂිකරු ස්වාමීනි මම කඩුයි කැත්තයි කියන එකේ වෙනස දැනගෙන හිටියේ නෑ. හලිම් මහත්තයා සහරාන්ගේ මල්ලි රෙල්වානුයි ඒ කණ්ඩායමේ මිල්හානුයි කඩු විශාල ප්‍රමාණයක් මෙරටට ගෙන්වගෙන ඒවා යම් යම් පුද්ගලයන් මාර්ගෙන් බේරුවල ප්‍රදේශයට යවුවා. එතනදී කොළඹ එක්තරා පල්ලියකට කඩු 50ක් ලබා දීලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් අදාළ මුස්ලිම් පල්ලියේ මවුලවිවරයා අත්අඩංගුවට ගන්න කියලා අත්අඩංගුවට ගත්තා කියලා නොදැනද ඔබ ඔය ප්‍රකාශ කරන්නේ? ස්වාමිනී මම මේ පල්ලිවල කඩු තබාගෙන ඉඳලා හම්බ වෙලා කියන එක ගැන සොයා බැලුවා. ව්‍යාපාර කරන්න ගෙනාවු පිහිවගයක් හම්බ වෙනවා කියලා තමයි දැනගන්න ලැබුණේ. ඉතින් ඒ නිසා එතුමා කැත්තේයි කඩුවේ වෙනස අඳුරන්නේ නැහැ. ඔබ කතා කරන්නේ පිහි ගැන. ඔව්. ඒත් එක්කම මේ තවත් කාරණා දෙකක් තියෙනවා. අරුණ පුවත්පත වාර්තා කරනවා මේ එක්කම කොවිඩ් වැළඳුණු ශ්‍රී ලාංකික මුස්ලිම් අයගේ මృతදේහ මාලදීව වෙනට දෙනවාද තීරණය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අතේ කියලා අරුණ පුවත්පත වාර්තා කරනවා. ඊළඟට විජිතපුර බලකොටුවේ සෙල්ලිපියේ මිලිස් ඇඹරුව මුස්ලිම් පල්ලියේ 5ක් රිමාන්ඩ් කියලා වාර්තා කර සිටිනවා අරුණ පුවත්පත. දැන් මෙතන මේ සිරස්වලේ තිබෙන මුස්ලිම් පල්ලියේ 5ක් රිමාන්ඩ් කියලා අපි ඊයේ සඳහන් කර සිට මේ උරුමයන් විනාශ කිරීමේ වැරැද්දෙන් ජනවර්ගයකටවත් එහෙම නැත්නම් කාටවත් ඇඟිල්ල දික් කරනවා නෙවෙයි නිශ්චිතව කරපු හැමෝම වැරදි. ඊයේ අරුණ පුවත්පතත් වාර්තා කරනවා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා සංස්කෘතික ඇමති ඉන්න කාලේ මේ විජිතපුර බලකොටුවේ එක කොටසක් ඩෝසර් කළා කියලා. ඒ අතර මම හිතන්නේ වැරදි නම් වැරදි අලුතෙන් දාපු වෙලාවට පෑලිය ගොඩට යන්න බෑ. ඒ 14 මම ඉදිරිපත් කරන්න මේ. මුදික මම හිතන්නේ ඒත් එක්කම මේ දිවයින ඇතුල් පිටුවක තිබුණ මේ ජාතික උරුමයන් පිළිබඳව අමාත්‍යවරයා ඒ කියලා ඉන්නද? ඔව්. ඒක මොකද ඒ කතාව සමහරට සම්බන්ධ වෙයි සෙල්ලිපියේ මිරිස් ඇඹරුව මුස්ලිම් පල්ලියේ 5ක් රිමාන්ඩ් කියන කතාවට. ඔව් දිනමිනි පුවත්පත ඔය දිනු නැත්තේ. ඔව් දිනමිනි පුවත්පතේ විදුරු වික්‍රමනායක අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් තියෙනවා. උපාලි කරුණාරත්න මේ වාර්තාව ඉදිරිපත් කරන්නේ ජාතික උරුමයන් ලබන වසරේදී නම් කරනවා. රාජ්‍ය ඇමති විදුරු වික්‍රමනායක මහතා ප්‍රකාශ කළා තියෙනවා. ජාතික උරුමයන් ලබන වසරේදී නම් කරන බව ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන කටයුතු ඇමති විදුරු වික්‍රමනායක මහතා ප්‍රකාශ කරනවා. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටේ උරුමය ආරක්ෂා කිරීම පිළිබඳ උපදෙස් ලබා දී ඇති බව වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තිනවා. පළාත් සභා අනවශ්‍යයි කියන මතය තම පෞද්ගලිකව සිටින බවද ජනතාවට සිතක් නොවන ආයතන අනවශ්‍ය බවත් පාර්ලිමේන්තුවේදී ජනතාවට සිතක් නොවන ආයතනයක් පාර්ලිමේන්තුවද ජනතාවට සිතක් නොවන ආයතනයක් නම් ඒ පවා වහන්න ඕන කියලා තමයි එතුමා වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තියෙන්නේ. ජාතික උරුමයන් කුමක්ද කියලා තෝරා බේරාගෙන ලබන වසරේදී ඒ පිළිබඳව නම් කිරීමට කටයුතු කරන බව රාජ්‍ය ඇමති විදුර වික්‍රමනායක මහතා වැඩි වශයෙන් ප්‍රකාශයටපත් කරලා තියෙනවා. මම දෙවෙනි පුවත්පතේ පුවතට යන්නම්. අලුතෙන් දාපු වෙලාවට පෑලිය ගොඩට යන්න බෑ. උඩරට එළවලු වෙළෙන්දු සහ ලොරි හිමියෝ මැනින් මාකට් එකට එළවලු ගෙන යාමෙන් ඉවත් වෙති කියලා දෙවෙනි පුවත්පත වාර්තා කරනවා. බොරලන්ද සමන්ත කුමාර මේ වාර්තා ඉදිරිපත් කරන්නේ පෑලිගොඩ ප්‍රදේශයේ ස්ථාපිත කරන ලද නව මැනින් එළවලු වෙළඳපොළ ඊයේ පස්වරු 4 සිට මධ්‍යම රාත්‍රී 12 දක්වා විවෘත තැබීමට ගත් තීරණය ප්‍රායෝගික නොවන බව පවසමින් උඩරට එළවලු මැනින් වෙළඳපොළ දක්වා ප්‍රවාහනය කරන එළවලු ලොරි රථ හිමියෝ සහ වෙළෙන්දෝ එළවලු ප්‍රවාහන කටයුතු වලින් ඊයේ සිට ඉවත් වීමට තීරණය කරා කියලා සඳහන් කරලා තියෙනවා. එළවලු ගේන්න බෑ මේ වෙලාවත් එක කියලා තමයි කතාබහ කරන්නේ උඩරට එළවලු සහ ලොරි හිමියෝ මැනින් මාකට් එකට එළවලු ගෙන යෑමෙන් ඉවත් වෙති කියන මාතෘකාව යටතේ. මෞබිම පොත්පතට යන උඩරට ඉඳලා අපි කඳුරටට කඳුකරේට විශ්වවිද්‍යාලයක් ඉදිරිරීමට අනුමැතිය ලැබුණා කියලා ඒ පුවත අපිත් අප්පුඩියකුත් ගහලා කියන කැමැති කඳුකරේ විශ්වවිද්‍යාල ඉදිරිරීම සඳහා රජය නිල වශයෙන් අනුමැතිය ලබා දී ඇති බව බතු නිවාස සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහත්මයා පවසනවා. බතුකරේ විශ්වවිද්‍යාලයක් ස්ථාපිත කිරීමකින් ඒ ප්‍රදේශයේ තරුණ තරුණියන්ගේ අනාගතය සුරක්ෂිත වන ඇති බව එතෙම සඳහන් කරන හැමදාම තියදළු නෙලන්නයි කොළඹ විල්ල කඩවල වල වැඩ කරන්නයි කොත්තු ගහන්නයි නෙවෙයි කඳුකරේට විශ්වවිද්‍යාලයක් තියෙන්න ඕනේ අලුත් ලෝකයක් දකින්න. ඒ නිසායි අපි අප්පුඩියක් ගහලා මේ යෝජනාව සම්මත කරේ. අද ගාල්ලේදී පැවැත්වෙනවා දිනෝෂ විශේෂ වැඩ සටහනක් පාසල් 100කට අද ගාල්ලේ පාසල් 100කට සහ මාතර පාසල් 50කට ස්මාර්ට් ක්ලාස්රූම් එහෙම නැත්නම් සුහුරු ඉංග්‍රීසි පන්ති බෙදා දීමේ වැඩසටහන් පැවැත්වෙනවා. ඒ සමගම ඊයේ දවසේදී ප්‍රකාශ කරපු කතාවක් තියෙනවා ජී.එල්. පීරිස් මහාචාර්යතුමා ප්‍රාථමික පන්ති පෙර පාසල් ටියුෂන් ජනවාරියේදී ආරම්භ කිරීමට අවධානය කියලා. අද දවසේදී රමේෂ් පතරණ අමාත්‍යවරයා ජී.එල්. පීරිස් අමාත්‍යවරයා සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා කියන මහතුරුන්ගේ සහභාගීත්වයෙන් ගාල්ලේදී පැවැත්වෙනවා ඉස්කෝලවල වල ඉන්න ප්‍රින්සිපල්ලා 100ක් එක්කගෙන ඇවිල්ලා ඒගොල්ලන්ට පැහැදිලි කරලා දෙනවා කොහොමද මේ සුහුරු පන්ති පවත්වන්නේ කියලා. මාස 3ක් ඇතුළත ඉස්කෝල 100කට ගාල්ලේ සුහුරු පන්ති එහෙම නැත්නම් ස්මාර්ට් ක්ලාස්රූම් පවත්වන විදිය රයිට් ටු රීඩ් කණ්ඩායමත් එක කරනවා. ප්‍රවෘත්ති සඳහන් කරනවා ප්‍රාථමික පන්ති පෙර පාසල් ටියුෂන් ජනවාරි ආරම්භ කිරීමට අවධානය කියලා අරුණ පොත්පත් වාර්තා කරනවා. ඒ වගේම තමයි දිවෙන පොත්පත් වාර්තා කරනවා. පාසල් ප්‍රාථමික පන්ති පෙර පාසල් හා උපකාර පන්ති ලබන වසරේ ජනවාරි මාසයේදී ආරම්භ කිරීමට සම්බන්ධයෙන් රජයේ අවධානය යොමු වී ඇතයි අධ්‍යාපන අමාත්‍යවරයා ප්‍රකාශ කරා. ඒ සම්බන්ධයෙන් මේ මාස අවසන් වීමට පෙර ස්ථීර තීරණයක් ගෙන දිනවකවන ප්‍රකාශ කරන බවද වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තිනවා. සිසුන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තීරණාත්මක සාධකයක් බැවින් සෞඛ්‍ය විශේෂඥයන්ගේ හා බාලධාරීන්ගේ මාර්ගෝපදේශ වලට අනුව මේ සියලු කටයුතු තීරණ ගන්නා බවත් බ්‍රහස්පතින්දා සෞඛ්‍ය අමාත්‍යනිය සහ සෞඛ්‍ය විශේෂඥයන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් හමුවීමෙන් පස්සේ මේ පිළිබඳව තොරතුරු ඔබ වෙත ඉදිරිපත් කරන බවත් වැඩි වශයෙන් ප්‍රකාශ කරලා තියෙනවා. ඒ වගේම තෙවන පාසල් නිවාඩුව ලබන 23 වෙනිදා සිට යලි පාසල් අනුබිම ජනවාරි 4 වෙනිදා කියලා සඳහන් කරලා තියෙනවා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා. තෙවන පාසල් නිවාඩුව 23 වෙනිදා මේ මාස 23 වෙනිදා ආරම්භ වී ජනවාරි 3 වෙනිදායින් අවසන් වන බවත් ජනවාරි 4 වෙනිදා සිට පාසල් ආරම්භ කරන බවත් අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඔව් ඔය ගාල්ලනේ ඔය සිද්ධිය සිද්ධ වුණා කියලා කිව්වේ. එතකොට පළාත් එකනර SP එහෙම කියලා දෙනවනේ. ඒ අංකය අංක තහඩුවෙන් ගැලවෙනවා කියලා වාර්තා කරන ජාතික පුවත්පත් බොහොමයක් අපි පුවත විදිහට ඉදිරිපත් කරන්නේ ඒක නෙවෙයි. මේ අලුතෙන් කුරුල්ලෙක් හඳුනගෙන කොළඹ සරසවියේ පරීක්ෂකයන් පිරිසක් තමයි මේ කුරුල්ල හඳුනගෙන තියෙන්නේ. හනුමාන් ඔලිවියා කියලා තමයි නම් කරලා තියෙන්නේ. ආචාර්ය සම්පත් සෙනවිරත්න මහත්මයාගේ මඟ පෙන්වීම යටතේ සිදු කරන පරීක්ෂණයක ප්‍රතිඵලයක් තමයි මේ. මේ නව විශේෂ පෝක් සමුද්‍ර සඳුවේ ආශ්‍රිත මුහුදු කලාපයේ සහ වැලිපර ආශ්‍රිතව ජීවත් වන සංචාරක පක්ෂික් රාමාගේ පාලම එහෙම නැත්නම් ආදම්ගේ පාලම ආශ්‍රිත ප්‍රදේශින් මේ කුරුළු උපවිශේෂය සොයා ගැනීම නිසා ඒ උපවිශේෂය හනුමාන් ඔලිවියා කියලා නම් කර තිබෙන බව තමයි සඳහන් කර සිටින්නේ. දිනමෙල පුවත්පතේ අංජනගේ කාටුනෙට යන්න සූදානම් වෙන්නේ මුලින්ම එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රී ජනවාරියේ පත් කරනවලු අංජනගේ කාටුන් යාන්තම් ඇති රටේ ජාතික ප්‍රශ්නයක් විසඳනවා කියලා ඔන්න කියනවා. එතකොට කියලා වැඩකුත් නැහැ කියන්නත් වෙනවා. අංජන ඉන්ද්‍රජිත්ගේ කාටුනය දිනමෙල පුවත්පතෙන් තෝරගන්නේ. අපිට ලැබී තියෙන්නේ අසාර්ථක වෙළඳ ඇමතිවරයෙක් කියලා සජිත් කියනවා. එතකොට අංජනට hina යනවා. hina වෙලා අංජන කියනවා අපට කවද්ද ලැබෙන්නේ සාර්ථක වෙළඳ ඇමතිවරයෙක්. මෞබිම් පුවත්පතේ MD වීරරත්නගේ මාරිසිපාල මිල පාලන ගැසට් වලින් ජනතාවට සෙතක් වෙලා නැතිලු. මොකෝ නැත්තේ ජනතාව කොච්චර නම් hina වෙනවද? මේ තෝරගන්නේ රංචගොඩ ළමයාගේ කවි දෙක. ඒක අපේ මේ අනුපිළිවෙලේ යටින් තිබුණේ. මොකද දවසේ 14න් නිම කරන්න පුළුවන්නේ. රංචගොඩ ළමයා කෙනෙක්වම 1814 අද වගේ දවසක තමයි මේ ගජමන් නෝන මිය ගියා කියලා කියන්නේ. ගජමන් නෝන උපදින්නේ කොළඹ. හැබැයි මිය යන්නේ මාතරදී. රංචගොඩ ළමයාත් මාතර කවි කිවිදියක්නේ. ජවිපෙන් ජනතා මිතුරෝ ඌ එතුමා සිහල උරුමේ හාමුදුරුවෝ හරහා විත් බුලත් කොලෙන් ඡන්දේ ඉල්ලා කලෙක මතු ඌයේ යහපාලන බරභාගෙන්. කවුරු ගැනද මේ? අර කවුද කියලා තමයි අහන්න තියෙන්නේ. කුරුමානම් අල්ලනුවාගේ ඔහු දැහැගන්නට බලය කොක්කෙන් හෝ කික්කෙන් හොඳ හොඳ කෙලි ජාමිට එයි පාන්දර රණවක PC පෙම්දස් මහසටනේ. देनेपिटिय नगरको मतक्कन कथा करन रांचकोट लमयागेन අපි සූදානම් මෞගිම් පුවත්පතේ කාටුනට යොමු වෙන MD වීරරත්නගේ අනුමැතිය නැති බෙහෙත් බොන්න එපා කියලා රනිල් වික්‍රමසිංහ හිටපු අග්‍රාමාත්‍යවරයා කියනවා. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා කියනවා මම අනුමැතිය දෙන්නද කියලා අහනවා. ඔව්. එතකොට මේ ආයුර්වේද දෙපාර්තමේන්තුවත් නිවේදනයක් නිකුත් කළා තිබුණා. මේ දවස්වල Facebook වල එහෙම සමාජ මාධ්‍ය වල යනවා එක එක මේ ආයුර්වේද වට්ටෝරු කියලා ඒවා ගණන් ගන්න එපා ඒවා බොන්න යන්න එපා කියලා. කොමුණත් මේ MD වීරරත්න කියන්නේ බුද්ධිකෝ කියපු කාරණාවට අදාළම කතන්දරයක් මේ ගේන්නේ. ලෝකේ ඖෂධ පරීක්ෂා කරන්න යොදාගන්නේ මීයලු. ලෝකේ ඖෂධ පරීක්ෂා කරන්න යොදාගන්නේ මීයලු. මෙහි පහුගිය දවස්වල හරක් යොදාගත්තා නේද? දිවෙන පුවත්පතේ ජයරත්න වික්‍රමසිංහගේ ෆේක් බුක් වෙත යොමු වෙන සූදානම්. සතොසත් බඩු ගිනි ගණන් කියලා බන්දුල ඇමති කියන්නේ. සතොසෙත් බඩු ගිනි ගණන් කියලා බන්දුල ඇමති කියන්නේ. යකඩෝ කඩේ මුදලාලිත් දන්නේ කඩේ බඩු මිල ඉහළ නගිනකන් එහෙනම් මේ චමෝත් පද්මශ්‍රීගේ ශ්‍රී සමය මේක කියන්නද බුද්ධික? කියන්න. ජනතාව අකමැති පක්ෂ විපක්ෂ දෙගොල්ලොම කැමති පාර්ලිමේන්තු පඩි වැඩි කර ගැනීම වගේ තවත් එකක් තියෙනවා. ජනතාව අකමැති පක්ෂ විපක්ෂ දෙගොල්ලොම කැමති පාර්ලිමේන්තු පඩි වැඩි කර ගැනීම වගේ තව එකක් තියෙනවා. ඒ මොකද්ද? පළාත් සභා ඡන්දය. කියන්නද කියලා? ඔව්. දෙවෙනි පුවත්පතේ කාටුන්ට යන සූදානම්. උදේ විමසිරි මේ කාටුනේ නිර්මාණය කරන්නේ මගේ දරු පැටව අහසට දෑත දිගු කරන් අම්මා එයි කියා ගමටම හඬ තලයි වැරෙන් එහෙම කියලා අඬනවා දරු පැටව. රනිල් වික්‍රමසිංහ මහත්තයා සජිත් ප්‍රේමදාස මහත්තයා නේද මේකනේ? ඔව් ඔව්. වලතොර තරංග යනකම් බලාගෙන ඉන්නේ. හැබැයි මේ ඒ කෝඩුවේ ඔව් බඩගින්න ඉන්නේ. බඩගින්නේ. හසන්ත විජේනායකගේ හුරේරා කාටුනේ පොකට් කාටුනේ තෝරගන්න අරුණ පුවත්පතින් කුරුණෑගල නගරාධිපති පාර හදන්න නුග ගහක් කපන එක අත් හිටුවලා. ඉතිහාසෙ ෆේල් හින්දා පරිසරේවත් පාස් වෙන්න try කරනවා ඇති සර්. හොඳයි දවසේ පද 4න් වැඩසටහන අවසන් කරන්න සූදානම්. පද 4ත් ඉදිරිපත් කරමු. හොඳයි විදුර අබේනායකගේ දවසේ පද 4 සුන්වී නැත කොවිඩ් රට තන තන සරණා පින් නැතිකමට පාසල් දොරගුළු වැසෙනා දෙන්නට ශිල්ප තිබුණත් පුත මතු රැකෙනා ඔන්ලයිනුත් පුතේ උස්මිටි කම්සුවෙනා ඔන්ලයිනුත් පුතේ උස්මිටි කම්සුවෙනා. අපි ගිහිල්ලා එන්නම් හෙටත් උදේ මේ වෙලාවටම පත්තරමේන්තුව තියෙනවා කියලා ඔබ දන්නවා. අපි හැමදාම මතක් කරනවා මුඛාවරණ පැලඳගෙන ඉන්න කියන එක, මීටර් දෙකක් දුරින් ඉන්න කියන එක, ඒ වගේම තමයි නිතර අත් හොදන්න කියන එක, සංචරණය පුළුවන් තරම් සීමා කරන්න. ඉතින් දැන් හිතච්ච එකක් කියනද? මේ විදුර අබේනායක මේ අපේ සහෝදර මාධ්‍යවේදීද කියන මේ කවි ටික එකතු කරලා පොතක් ගහන්න. දවස් 10 එකත් බලාගෙන මෙතනින්ම කියන්නේ. හොඳයි අපි ගිහින් එන්නම්. සුබ දවසක්. ලස්සන දවසක් ඔබට.